Selamat datang di Aibuan. Api vidulia tek wada rijuwa sambandhunu pirisak. Enisa viduli balayai api edineda kriyakarakam kiyanade dekata wen karala katha karanna puluwankama apita naha. E taramata ada api kanawa bonawa husma gannawa meha samanawama ape jeevithayata hari samipa vechcha vishayak thamai viduliya kiyala kiyanne. Enisa me viduliya pilibandawa yam avabodayak thiyagena inne eka rate purawesiyek widiyata hari wedagath. Ape rate kohomada apita me viduliya galagena inne? E kriyadamaya kohomada siddha wenne? Me athule thiyena තාක්ෂණික කාර්යභාරය කෙසේ වෙතත් මේ ඇතුලේ තියෙන අපිට හඳුනා ගන්න පුළුවන් විශේෂ යම් ප්‍රමාණකින් හෝ දැන හඳුනා ගැනීම අතිශය වැදගත් වෙනවා. ඒ නිසා අදත් අපි සුපුරුදු විදියට සූදානම් මේ විදුලිය හා සම්බන්ධ සාකච්ඡාවක් සිදු කරන්න. ඉංජිනේරු HS සෝමතිලක මහත්මයා මා සමග ඉන්නවා. අතිරේක සාමාන්‍ය අධිකාරී ව්‍යාපෘති ලංකා විදුලි බල මණ්ඩලය. ආයිබන් ඔබතුමාට. ආයිබන්. මට මුලින්ම දැනගන්න සතුටුයි ඔබතුමාට පැවරිලා තියෙන විශේෂ ලංකා විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘති අතිරේක සාමාන්‍ය අධිකාරී ව්‍යාපෘති ලොකු තනතුරක් එක ව්‍යාපෘති කියන વિશે මොකද්ද මේ વિશે කියලා මට මුලින්ම පැහැදිලි කළොත් වඩා හොඳයි. ඔව් විදුලි මණ්ඩලයේ ප්‍රධාන වශයෙන් විදුලිය නිෂ්පාදනය විදුලිය බෙදා හැරීම විදුලිය සම්ප්‍රේෂණය කියලා කොටස් තුනක් තියෙනවා. ඒ යටතේ විදුලි ව්‍යාපෘති කියන කොටස වැටෙන්නේ විදුලි බල සම්බන්ධයෙන් අනාගතයේ එන ව්‍යාපෘති ඒ කියන්නේ ජල විදුලි ව්‍යාපෘති සම්ප්‍රේෂණ ව්‍යාපෘති අනාගතයේ අවශ්‍යතාවයට ව්‍යාපෘති ගොඩනැගීම සඳහා කරන කාර්යභාරය කරන්නේ ව්‍යාපෘති අංශයෙන්. අපේ අත්ලඟ තියෙන ස්විච් එකක් අපි ක්‍රියාත්මක කරනකොට එතනම තියෙන විදුලි බල්බේ සමහර විට දැල් වෙනවා. නැත්නම් විදුලි උපකරණයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ විදුලිය ගලාගෙන යන ගමන් මඟ කොයිතරම් දුර ඇද්ද? එතකොට මේ සියල්ල පිළිබඳව වගකීම් දරන ක්‍රියාත්මක වෙන ප්‍රධාන නිලධාරියෙක් විදිහට තමයි ඔබතුමාගේ ඔය කියන මේ අර්ථ දැක්වීම ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ ලොකු අත්දැකීම් ප්‍රමාණයක් එක්කනේ මේ වගේ ලොකු වගකීමක් බාර ගන්න ඕනේ. ලංකා විදුලි වල මණ්ඩලයේ කොයිතරම් කාලයක්ද ඔබතුමා? ඔව් මම විදුලි මණ්ඩලයට සම්බන්ධ වෙන්නේ 1987 අවුරුද්දේ. මේ වෙනකොට වසර 34ක 35ක පමණ සේවා කාලයක් විදුලි මණ්ඩලය තුල වැඩ කරලා තියෙනවා. විදුලිය නිෂ්පාදන අංශය, විදුලි බෙදාහැරීම අංශය, විදුලි ආපෘති අංශ ආදී වශයෙන් සෑම අංශයකම වගේ අංශ ආවරණය වෙන පරිදි මේ රාජකාරී කටයුතු කරලා තියෙනවා. හොඳයි අතිරේක සාමාන්‍ය අධිකාරියතුමා 1987 ලංකාවේ තිබුණු සමාජ තත්ත්වයයි විදුලි ඉල්ලුමයි විදුලිය නිෂ්පාදනය වුණු ප්‍රභවයන් ගත්තාම ඊට වඩා මම හිතන්නේ මේ 2021 අපි අද ඉන්න කාලේ ලොකු වෙනසක් ඇති ඔබතුමාට දැනෙනවා. ඔව් පැහැදිලිව මොකද අපේ ලංකාවේ සහ ලෝකයේ වෙන සංවර්ධන වේගයත් එක්ක අපේ රටේ විදුලි පරිභෝජනය සහ විදුලිය අවශ්‍යතාවයේ ක්‍රමයෙන් ඉහළ යනවා. ඒ නිරන්තරවම ඉහළ යන මේ විදුලි අවශ්‍යතාවයන් වලට සපුරන්න විදුලි මණ්ඩලයත් නිරන්තරවම තමාගේ කටයුතු වැඩි දියුණු කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. විදුලි නිෂ්පාදනය වැඩි කරගන්න ඕන, විදුලි සම්ප්‍රේක්ෂණය වැඩි කරගන්න ඕන. ඒ වගේම ලංකාව පුරාම විදුලිය ජනතාවට ලබා දෙන්න විදුලි බෙදාහැරීමේ කටයුතු සිදු කරගන්න වෙලා තියෙනවා. මෙය නිරන්තරව සටේ සංවර්ධනය සමග බැඳිච්ච කාර්යභාරයක් විදිහට තමයි මම දකින්නේ. එක්තරා විදිහකින් විදුලිය පරිභෝජනය කරන අය කියන එක පුරවැසි අයිතිවාසිකමක්. ඒ නිසා කෙනෙක් විදුලිය ඉල්ලුවොත් එහෙම උදුමලට බෑනේ. නෑ ඒ නිසා අපිට දෙන්න බෑ කියලා කියන්න බෑනේ නේද? ඔව් දැන් වෙනකොට ඇත්තටම විදුලිය හැමෝගෙම මූලිකම අවශ්‍යතාවයක් වෙලා විදුලියෙන් තොරව නිවසක ඇත්තටම කිසි ගොඩාක් කාර්යයක් බොහෝ කාර්යයන් දැන් සිදු කරන්නේ විදුලිය හා සම්බන්ධව. ඒක නිසා ඒ මූලික අවශ්‍යතාවයක් ජලය ආහාර හා සමානවම විදුලියත් මූලික අවශ්‍යතාවයක් බවට දැන් පත් වෙලා තියෙනවා. දැන් ඔය කියන ඉලක්කය අපේ රටේ කොයිතරම් ප්‍රමාණයකින් දැන් සපුරලා තියෙනවද? ඔව් දැන් වෙනකොට ඇත්තටම අපේ ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම විදුලි බලය ගිනිහිල්ලා තියෙනවා. දකුණු පළාත, නැගෙනහිර, උතුරු පළාත හැම ගමකටම දැන් 100%ක්ම විදුලි බලය ලබා දීලා තියෙනවා. හැබැයි අතිරේක සාමාන්‍ය අධිකාරීතුමනි මේකේ වැඩේ කියන්නේ දැන් මෙහෙම යන ගමනක නැවතීමේ තිත තියන්න ඔබතුමාලට පුළුවන් කමක් නැහැ නේද? මොකද හෙට ආපහු ගෙවල් හැදෙනවා, කර්මාන්ත ශාලා හැදෙනවා, විදුලි ඉල්ලුම වැඩි වෙනවා වෙන්න පුළුවන්. මේ ඉල්ලුමට හරියන විදිහට මේ මොහොතේ ඉඳලම ඔබතුමාලා වැඩ කරන්න ඕන. ඔව් ඇත්තටම මේක මේ රට අපේ ලංකාව සහ ලෝකයේ සංවර්ධනය සහ ගමනත් එක්ක නිරන්තරවම මේ විදුලි බලය කියන එක වර්ධනය වීම අවශ්‍යයි. අලුත් බලාගාරෙන්න ඕන, අලුත් සම්ප්‍රේෂණ ලයින්, ඒ වගේම තියෙන පරණ වෙනේවට අලුත් ඒවා හැදෙන්න ඕන. මේක නොනවතින ගමනක්. මේක මේ තව අවුරුදු දෙකකින් නවතිනවා, 10කින් නවතිනවා කියලා හැම දෙයක් නැහැ. මේක මේ ලෝකයේ සහ රටේ ඒ ඉදිරි පැවැත්ම සමග බද්ධ වෙලා යන නොනවතින ගමනක් තමයි මේ විදුලි බල ක්ෂේත්‍රය. සාමාන්‍යයෙන් කොයිතරම් කාලයක් කියන්නේ අනාගතයේ වෙනුඟ ඔබතුමලා සැලසුම් කරනවා? ඔව් විදුලි මණ්ඩලයේ තියෙනවා සැලසුම් අංශයක්. ඒ සැලසුම් අංශය වසර 20ක
අවශ්‍යතාවයට ගැළපෙන පරිදි විදුලි ජනනය සම්ප්‍රේෂණය සඳහා සැලසුම් සකස් කරලා තියෙනවා. එතකොට ඒක වසර දෙකෙන් දෙකට නැවත සකස් කරමින් අපි කරගෙන යන නොනවතින වැඩසටහනක් තමයි විදුලි සැලසුම් මේ කරන්නේ. දැන් ඒ නිසා ඔබේ මගේ අනාගත අවශ්‍යතාවය පිළිබඳව ඒ අවශ්‍යතාවය අපිට ආපු මොහොතකදී විසඳන්න නෙමෙයි විදුලි බල මණ්ඩලයේ ඉන්නේ ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරලා මේ මොහොතේ ඉඳලා ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා අනාගතය හොඳින් දකින පාර්ශවයක් බවට පත් වෙන ඔබතුමාලා. ඔව් අනිවාර්යයෙන්. එහෙම නැතුව මොකද විදුලිය අපිට අදාහවස්ය විදුලිය හෙට අපිට ගේන කඩෙන් ගන්න පුළුවන් කමක් නැහැ. හැම වෙලාවෙම විදුලි ජනක විදුලි නිෂ්පාදනය ගත්තොත් විදුලි බලාගාර ඒවා වසර 5ක සමහරවිට විදුලි අවුරුදු 10ක පමණ ඒවා ගොඩනැගීම සඳහා කාලයක් ගත වෙනවා. එතකොට අපි අනාගතයේ අඩුම වශයෙන් වසර 20ක්වත් ඉදිරියේ දැකලා ඒ අනුව සැලැස්මකට අනුව කටයුතු කරොත් විතරමයි විදුලි අවශ්‍යතාවයේ රටේ අපිට සපුරන්න හැකියාව ලැබෙන්නේ. දැන් අපි කතාවටත් කියන දෙයක් තමයි විදුලිය වගේ කියලා. ඒ තරම් විදුලිය ඇතුලේ තියෙන බල සම්පන්න භාවයක් ලොකු ශක්තියක් තියෙනවා. ඒ නිසා අපි විදුලිය වගේ කියලා කියන ඇතම් දේවල් වලට. ඒ තරම්මටම ඔබතුමාලට මේ කියන විශේෂ මෙහෙවන්නත් මේ මානව සම්පත විදියට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා ඔය කියන සැලසුම් යථාවත් කිරීම සඳහා. දැන් ව්‍යාපෘති කියන අංශය ඇතුලේ මම හඳුනගෙන තියෙනවා මේ විදුලි බල මණ්ඩලයේ තියෙන ප්‍රධාන කාර්යයන් දෙකක්. ව්‍යාපෘති නැත්නම් ජනන අංශය සහ සම්ප්‍රේෂණ අංශය කියලා දෙකක්. ඒතර දෙය දෙකම ඔබතුමාට පැවරෙන විශේෂ කොටසක්. ඔව් ව්‍යාපෘති අංශයට විදුලි ජනන ව්‍යාපෘති සහ විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති කියන කොටස් දෙකම පැවරෙනවා. දැන් අර කිව්වනේ අනාගතයේ වෙනුවෙන් සැලසුම් හරි ගස්සලා වෙනුවෙන් ක්‍රියාත්මකයි කියලා. මට කියන්නකෝ මොනවද මේ වෙනකොට ලංකාවේ ක්‍රියාත්මක වන ඔය ජනන සහ සම්ප්‍රේෂණ ප්‍රධාන ව්‍යාපෘති? ඔව් ඇත්තටම දැන් ජනන පැත්තේ ගත්තාම මේ වෙනකොට ප්‍රධාන ජල විදුලි ව්‍යාපෘති තුනක් වැඩ ක්‍රියාත්මක වෙමින් යනවා. ආසන්න වශයෙන්ම ළඟදිම විදුලි වල පද්ධතිය එකතු වීමට නියමිතයි බ්‍රෝඩ්ලන් ජල විදුලි බලාගාරය. මේක ඇත්තටම පිහිටලා තියෙන්නේ කැලණි ගඟේ ලක්ෂපාන විදුලි සංකීර්ණයේ අවසාන විදුලි බලාගාරයේ විදියට මෙගාවොට් 35ක ධාරිතාවෙන් යුතු මෙම බලාගාරය වාර්ෂිකව විදුලිය ජනනය කරනවා ගිගාවොට් පැය 126ක පමණ විදුලිය ජනනය කිරීමේ හැකියාව තියෙනවා. දැනට මේ බලාගාරයේ කටයුතු පහුගිය අවුරුදු 5ක කාලයක් තුල කරගෙන ආවා. ඇවිල්ලා දැන් අවසාන අදියරේ තියෙන්නේ විදුලිය අපේ මේ අවශ්‍යම අවස්ථාවක් විදුලිය හිඟ අවස්ථාවක් ඉදිරියේ ඉන්නේ. ඒ අවස්ථාවේදී තව මාසිකෙන් වගේ විදුලි වල පද්ධතිය එකතු වීම නියමිතයි. ඒ වගේම ඊළඟට විදුලිය බලය අපිට නිෂ්පාදනය එකතු වෙන්නේ උමාවය ජල විදුලි බලාගාරයේ. එහම උමාවය ජල විදුලි බලාගාරයත් පහුගිය අවුරුදු 8ක 10ක පමණ කාලයක සිට ක්‍රියාත්මකවම පවතින විදුලි ව්‍යාපෘතියක්. ඇත්තටම මේක විදුලිය පමණක්ම නෙවෙයි ඒකේ තියෙන වාරි කර්මාන්තයට අදාළව ඉරිගේෂන් අවස්ථාවෙත් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ බහු විදුලි ව්‍යාපෘතියක් මල්ටිපර්පස් පවර් ප්‍රොජෙක්ට්. එතකොට විදුලි බලයත් එතන නිෂ්පාදනය වෙනවා. එතන මෙගාවොට් 120ක ධාරිතාවෙන් යුතු ජෙනරේටර්ස් දෙකක් තියෙනවා. වාර්ෂිකව නිෂ්පාදන විදුලිය ගිගාවොට් පැය 300කට ආසන්නයි 290ක් පමණ. එම විදුලි ව්‍යාපෘතියේ එක ලක්ෂණයක් තමයි ඇත්තටම ඒක අපි කියනවා මේ රනෝබ් දරිව කියලා. ඒක රනෝබ් දරිව කියලා කියන්නේ ලොකු ජලාශයක් නෑ, සාමාන්‍ය ජලාශයක් තියෙන්නේ. දවසේ දෙකේ එකතු වෙන විදුලිය හවස පැය 3-4ක් වැඩියම විදුලිය පරිභෝජනය කරන හවස 7-8 වගේ වෙලාවෙදී පැය 4ක පමණ කාලයක් තමයි ඒක ක්‍රියාත්මකව පවතින්නේ. එහෙම තමයි ඒක සැලසුම් කරලා තියෙන්නේ උමා විදුලි බලාගාරය. ඊළඟට ඊළඟ ජල විදුලි ව්‍යාපෘතිය අපිට පද්ධතියට එකතු වෙන්න නියමිත වෙන්නේ 2023 අවුරුද්දේ අන්තිමට 2024 මුල කාලේ. ඒ ව්‍යාපෘතිය නම මොරගොල්ල විදුලි බල ව්‍යාපෘතිය. ඒක තියෙන්නේ මහවැලි ගඟේ. මහවැලි අපි දන්නවා කොත්මලේ ජල විදුලි බලාගාරය. ඊට ආසන්නයේ තමයි මේ මොරගොල්ල විදුලි බලාගාරයත් දැනට ගොඩනැගෙමින් පවතින්නේ. මේ මොරගොල්ල ව්‍යාපෘතියෙත් මෙගාවොට් 31ක පමණ විදුලි ධාරිතාවකින් යුතු විදුලියක් නිෂ්පාදනය වෙනවා. ආසන්න වශයෙන් ගිගාවොට් පැය, ඒ කියන්නේ විදුලි ඒකක වාර්ෂිකව 100කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. මෙම බලාගාරයත් දැනට ඉදිරියෙන් පවතිනවා ජල විදුලි බලාගාර විදිහට. ඒ වගේම සුළම් බලාගාරත් ව්‍යාපෘති විදිහට දැනට මෙගාවොට් 50ක
සහ මෙගොඩ් 100ක විදියට විදුලන් මණ්ඩලයේ විසින් දැන්ට ක්‍රියාත්මක කරගෙන යනු ලබන සුලම් බලාගාර ව්‍යාපෘති දෙකකුත් තියෙනවා මන්නාරම් ප්‍රදේශයේ. එම ව්‍යාපෘති තමයි දැනට මණ්ඩලයේ විදුලන් මණ්ඩලයේ විසින් දැනට ක්‍රියාත්මක කරගෙන යන විදුලි ජනන ව්‍යාපෘති විදියට මට මේදී සඳහන් කරන්න පුළුවන්. ජල විදුලිය ගත්තත් පුනර්ජනනීය පැත්තට අයිති වෙන්නේ. ඒ කියන්නේ අර 2030 අවුරුද්ද වෙනකොට ඉලක්කයක් තියෙනවද මුතුමල්ලට 70%ක් ලංකාවේ වාර්ෂික විදුලි නිෂ්පාදනයෙන් පුනර්ජනනීය විදුලිය විදියට අපේ ජාතික පද්ධතියට එක් කරන්න ඕන. ඒ වෙනුවෙන් දැන් ඔන්න ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. දැන් මුතුමල් සඳහන් කළා ජනන ව්‍යාපෘති. ප්‍රධාන සම්ප්‍රේෂණ ව්‍යාපෘති මොනවද මේ වෙනකොට ක්‍රියාත්මක? ඔව් සම්ප්‍රේෂණ ව්‍යාපෘති ගත්තාම මේ එකක් තමයි අපිට විදුලි සම්ප්‍රේෂණය කරන්න වෙන්නේ විදුලිය පරිභෝජනය විශාල විදියට කරන තැන්. එහිදී දැන් මේ දවස්වල අපි දන්නවා හම්බන්තොට වරාය ආශ්‍රිතව විශාල කර්මාශාලා ව්‍යාපෘති ගොඩනැගීමින් පවතිනවා. ඉතින් මේ හම්බන්තොට ප්‍රදේශයට අවශ්‍ය විදුලිය සම්ප්‍රේක්ෂණය කිරීමේ ප්‍රධාන සම්ප්‍රේක්ෂණ ව්‍යාපෘතියක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒක පොල්පිටිය ඉඳලා හම්බන්තොට දක්වා 226 වෝල්ටේජ් එකකින් යුතු සම්ප්‍රේක්ෂණ මාර්ගයක්. ඊට අමතරව පොල්පිටියට එනවා මහවැලි ඉඳලා කොත්මලේ ඉඳලා ඒත් 226 මේ විදුලි සම්ප්‍රේක්ෂණ ව්‍යාපෘතියක්. ඒ වගේම දැන් අපිට ඊළඟට අනාගතයේ ආසන්න වශයෙන් අවශ්‍ය වෙනවා විශේෂයෙන් සූර්ය බලය බොහෝ තියෙන ප්‍රදේශයක් වෙනවා. ඔය උතුරු ප්‍රදේශේ පුනරීන් ත්‍රිකුණාමලය මන්නාරම් වගේ ප්‍රදේශවල අපිට සූර්ය බලය හොඳින් තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශවල ඉඳලා නිෂ්පාදනය කරන සූර්ය බලය ඒ වගේම සුලං වලින් නිෂ්පාදනය කරන විදුලිය කොළඹ ප්‍රදේශයට රැගෙන ඉන්න ඕන. ඒ සඳහාත් ව්‍යාපෘති ක්‍රියාත්මකයි. දැනට ඒ සඳහා වේයන්ගොඩ හබරණ ලොකු ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් 226 ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව වවුනියාව දක්වා ඒ කියන්නේ හබරණ අනුරාධපුර වවුනියා දක්වා යාපනය දක්වාත් යන ව්‍යාපෘති මේ දවස්වල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. උතුරු ප්‍රදේශයේ තියෙන පුනර්ජනනීය විදුලිය විශේෂයෙන් සෝලා සහ සුලන් මේ කොළඹ ප්‍රදේශයට රැගෙන එන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකයි දැනට. බැලූ බැල්මට සහ ඔබතුමා කියන විදිහට බොහොම ප්‍රබල නැත්තම් මහා දැවැන්ත ව්‍යාපෘති මේවා. එතකොට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා ඒක ප්‍රතිඵලය ලබා ගන්න අපි බොහොම සංගමයෙන් බලාගෙන ඉන්න ඕන. හැබැයි අපේ රටේ මේ විදුලි ව්‍යාපෘතිත් එක්ක එහෙම නැහැ නේද? ඔබතුමාට ලොකු බාධා එනවා. ප්‍රශ්න විසඳගෙන තමයි මේවට උත්තර හොයාගෙන යන්න වෙලා තියෙන්නේ. ඔව්, ඇත්තටම දැන් ගත්තොත් අපේ රට කුඩා රටක්. ඒ ජනගහණය අපේ රටේ හැම ප්‍රදේශයකම පැතිරලා ඉන්නවා. ඉතින් ව්‍යාපෘති සම්ප්‍රේක්ෂණ ව්‍යාපෘති ගත්තත් ජල විදුලි ව්‍යාපෘති ගත්තත් යම් තරමක ඒ ප්‍රදේශයේ යවට ඒ ජනතාවගේ ඉඩම් සහ ඒගොල්ලන්ගේ භූමිය මේ සඳහා භාවිතා කරන්න වෙනවා. එහෙදී ඇත්තටම ඒවා අපේ දැනට තියෙන නීති රීති සහ ඒ ක්‍රමවේද අනුව එම ජනතාවට අවශ්‍ය සියලු සහන ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දේපළවලට ඉඩම්වලට අවශ්‍ය ඒ මුදල් ගෙවීම් ඒ වෙන නිවාස ගොඩනගලා දෙන ඒවා ඒ වගේ සිදු කරමින් ඒ අයට වෙන හානි අවම කළා. ඇත්තටම හානිය පුළුවන් තරම් අඩු කරලා තමයි මේ ව්‍යාපෘති සැලසුම් කරන්නේ. කෙසේ නමුත් පරිසරයට සහ ඒ ජනතාවට වෙන ඒ ගැටලු निराකරණයේදී විදුලන් මණ්ඩලයේ විදිහට අපිට ලොකු අභියෝගයක් තියෙනවා. ඒවා නිසි පරිදි උපරිම මේ ගැටලු අවම වෙන විදිහටත් ව්‍යාපෘතියේ ඵලදායිතාව ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම මේ කටයුතු සිදු කිරීම. කොටින්ම කිව්වොත් එහෙම පුළුල් මහජන සහභාගීත්වයක් සහයෝගයක් මේ වගේ වැඩකදී අවශ්‍යයි. ඔව් අනිවාර්යයෙන්ම ඒක අවශ්‍යයි. ඉතින් බොහෝ වෙලාවට ඇත්තටම දැන් වෙනකොට අපේ රටේ මහජනතාවට සෑහෙන අවබෝධයක් තියෙනවා මේ සංවර්ධන කටයුතු වලදී ඒ මහජනතා සහයෝගය නැතිනම් මේවා කරන්න අමාරුයි කියලා. මාර්ග සංවර්ධන ගත්තත් ජලය විදුලිය හැම එකම ඒ සංවර්ධන කටයුතු ජනතාවගේ සහය ලැබෙනවා. ඇත්තටම ඉතාමත් කලාතුරකින් තමයි එහෙම අපහසුතාවෙන් මතුවෙන්නේ. නමුත් සමස්තයන් විදියට ගත්තාම බොහෝ වෙලාවට ඒ ජනතා සහය තියෙනවා. විශේෂයෙන් අපේ දුප්පත් ජනතාව ඉතාමත් සහය දක්වන අමාරු වෙන්නේ ඇත්තටම සමහරවිට එහෙම නොවනගෙන් තමයි මේ දේවල් අර කටයුතු කරන්න කියන අමාරු වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ගැමි ජනතාව මේ ව්‍යාපෘති වලදී ඉතාමත් ඉහළ දායකත්වයක් දක්වනවා.
Eka pudgale kota yam kisi widiyakin pidawak wenna puluwan namuth awasanedi rate hemowatama yahapathak wena wadak oy karanne neda e nisa apita iwasa dara ganeem samahara wita siddanawa wenna puluwan namuth ehema unai kiyala e minisunta amathaka karala dala butumala patthakara talu karala danne nenne neda ne ne ehema ne attatama mokada me me apith me rate me janathawage kotasak me janathawa ape sahodara janathawa ape nyathin mitrayo ඉතින් ඒ අයගෙට හානියක් වෙන්න ඒ අයට ජීවිත වල සෞභාග්‍ය එහෙම නැත්නම් ඒගොල්ලන් දුකටපත් කරන්න අපි කොලාවකත් කටයුතු කරන්නේ අපි ඇත්තටම උත්සාහ කරන්නේ දෙපැත්තම ජයග්‍රහණය වෙන විදිහට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. එතන යම්කිසි කෙනෙක් යම්කිසි අයෙකුට ඉඩමක් අහිමි වෙනවා නම් ඔහුට අලුතෙන් ලැබෙන එක තිබුණට වඩා හොඳ තැනක් කරන්න තමයි අපි හැම වෙලේම උත්සාහ කරන්නේ. ව්‍යාපෘතිය හරහා හැමෝම ජයග්‍රහණයක් කරා ගෙන යන එක තමයි බලාපොරොත්තු වෙන්නේ කොටසකට හානියක් කිරීමක් නෙවෙයි. අතරේක සාමාන්‍ය අධිකාරියතුමනේ අර මා මුලින් සඳහන් කළ 2030 දී 170ක පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයකට යන ඉලක්කය ජතාවත් කරගන්න පුළුවන් වේද? ඔව් දැනට අපි ඒ සඳහා සැලසුම් කරගෙන යනවා. එෙහිදී අපිට ඇත්තටම තේරුම් ගන්න ඕන එකක් තියෙනවා මේ ඉලක්කය සපුරා ගන්න පුළුවන්. නමුත් ඉලක්කය සපුරාගෙන යන ගමන සඳහා රටේ ජනතාවගේ සහාය විශේෂම අවශ්‍ය වෙනවා. ඒ වගේම අපේ රටේ මූල්‍ය තත්ත්වයේ යම්කිසි දැනට තියෙන ගැටලු තත්ත්වයේ යම්කිසි මගහැරීමක් බොහෝ වෙලාවට ඉදිරියේ සිද්ධ වෙයි. ඒ මූල්‍ය ශක්තියත් ඇත්තටම මේ ව්‍යාපෘති කිරීමේදී අපිට අවශ්‍ය වෙනවා. අපිට ණය දෙන ආයතන තියෙනවා. ණය ලබා ගන්න අපිට විදේශීය බැංකු වලින් මුදල් ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ව්‍යාපෘති සඳහා පෞද්ගලික ව්‍යාපාරිකෝ විදේශීය ව්‍යාපාරිකෝගේ සහාය විශාල ව්‍යාපෘති සඳහා සමහරකට ආයෝජක වෙනවා. ඒගොල්ලන්ට ඒ සදා අවශ්‍ය විශ්වාසය අපේ රටේ ගොඩනගෙන්න ඕන. අපේ රට ආර්ථික වශයෙන් හොඳ තත්ත්වයක තියෙනවා නම් ශක්තිමත්ව තියෙනවා නම් මේ ඉලක්ක ඇත්තටම සපුර ගන්න පුළුවන්. නමුත් ඒක අභියෝගයක්. මොකද රටේ ආර්ථික ශක්තිමත් ආර්ථිකයක් එක්ක මේ ඉලක්කය සපුරා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. නමුත් ඒ රටේ ආර්ථිකයේ ඉදිරියේ දැන් මේ තියෙන වාතාවරණය සමග අපි හැමෝම එකතු වෙලා එකට වැඩ කරොත් මේව ජයග්‍රහණය කරා යන්න පුළුවන් කියන එක මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ ඉලක්කය වෙනුවෙන් මේ වෙනකොට සැලසුම් සකස් කරලා ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔව් ඇත්තටම සැලසුම් සකස් කරලා ඒවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අර ආයෝජන ඒව සඳහා වැය වෙන මුදල් සොයා ගැනීමේ අභියෝගයක් දැනට තර්මකට තියෙනවා. මොකද ව්‍යාපෘති ගත්තොත් සමහරක් ව්‍යාපෘති සඳහා මේ විදේශ ආයෝජන අවශ්‍ය වෙනවා. එතකොට ඒවා හොයමින් පවතිනවා තර්මකට තියෙනවා. නමුත් 100%ක්ම දැනට මේ ළඟා වෙලා නැහැ. ඒක අභියෝගයක් විදියට තියෙනවා. ඒ උත්සාහ අපි සියලු දෙනාම එකතු වෙලා උත්සාහයක නියැලෙනවා. ඒ අභියෝගය ජය ගන්න. දැන් ඔබතුමාට බොහෝ කාලයක අත්දැකීම් තියෙනවා මේ විදුලිය හා සම්බන්ධව. අපිට මේ මෑත කාලේ ඉඳලා තමයි ওই පුනර්ජනනීය කියන වචනයක් එක කතා කරන්න වෙලා තියෙන්නේ මේ විදුලිය හා සම්බන්ධව. ඇයි අපිට මෙහෙම දෙයක් කතා කරන්න වෙලා තියෙන්නේ? ඇත්තටම දැන් අපි විදුලිය මේ පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරන්න වෙලා තියෙන්නේ අපි දන්නවා පහුගිය අවුරුදු 100 150 කාලය තුළ මේ අපේ ලෝකයේ වෙච්ච කාර්මික විප්ලවයත් එක්ක අපි විදුලිය නිෂ්පාදනයේදී බොහෝ විට අපි භාවිතා කරන්න ගත්ත ගල් අඟුරු තෙල් වගේ පොල්වෙන් ලබා ගන්න අපි කියන පොසයිල් ෆුවෙල් කියලා පොල්වෙන් ගන්න ඉන්ධන. මේ ඉන්ධන භාවිතය වැඩි වීමත් සමග අපේ පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ ගියා වායුගෝලයේ. ඒ එක්කම වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යන්න පටන් ගත්තා. ඒ වායුගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමත් එක්කම අපේ තියෙන වැහි වර්ෂා චක්‍ර එතකොට සුළං ප්‍රවාහන මුහුදේ තියෙන දිය රැලිවල ගමන් මග ඒවා විශාලත්වය ඒවා වෙනස් වෙන්න ගත්තා. මේ පරිසරයේ මේ වෙනස් වීම සමග ඒහා බැඳුණු ගහකොළ ජීවීන්වල ක්‍රියාකාරීත්වය සහ ඔවුන්ගේ පැවැත්මට ගැටලු මතුවෙන්න ගත්තා. ආහාර ගස්වල ආහාර නිෂ්පාදනය අඩු වෙනකොට අපිට ඊළඟට ප්‍රශ්නයක් මතුවෙනවා. අපේ ආහාර සුරක්ෂිතතාවය නැති වෙනවා. අපිට පරිසරයේ අපේක්ෂිත වගාවන් කරගන්න අපේ ගහකොළ සතුන් හානි වෙන්න ගන්නවා. එතකොට ඒකත් එක්ක මේ ඉහළ යන පරිසර උෂ්ණත්වය වළක්ව ගන්න නම් අපි පරිසරයෙන් නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ් අඩු කරගන්න ඕන. කාබන් ඩයොක්සයිඩ් අඩු කරන්න නම් අපි අනිවාර්යයෙන්ම ගල් අඟුරු සහ තෙල් භාවිතය ඉවත් වෙන්න ඕන. එතනදී තමයි අපිට පරිසරයට හානියක් නොවන සූර්ය බලයෙන් සහ සුළඟෙන් සහ ජල විදුලියෙන් වැනි පුනර්ජනනීය බලශක්තිය අවශ්‍ය වෙන්නේ අපේ කාර්ය සඳහා. මේක මුළු ලෝකෙම දැන් මුහුණ දෙන අභියෝගයක්. විශේෂයෙන් අපේ ගෙදර විදුලිය වගේම පාරේ දුවන හැම වාහනයකම තෙල් භාවිතා වෙනවා. එතකොට ඒකත් විදුලියෙන් දුවන වාහන බවට හැරෙන්න ඕන. දුම්රිය විදුලියෙන් දුවන දුම්රිය බවට හැරෙන්න ඕන. ඇත්තටම මේක ඉදිරිය විය යුතුයි. නමුත් ඒක
ක්‍රමානුකූලව වෙන්න ඕන මොකද අපිට ශනිකව අද තියෙන මේ භාවිතා වෙන තෙල් එහෙම නැත්නම් ගල් අඟුරු ඔක්කොම හෙට නවත්තන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ ක්‍රමානුකූලව අපි මේකෙන් ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්තියෙන් මේ ලෝකය දුවන්න ගත්ත දවසට අපි අත්තනම ඉතාමත්ම හොඳ තත්යකට එනවා. නමුත් ඒකට ටිකක් කල්යයි. ඒ යන කාලය තමයි ගැටලුව තියෙන්නේ. හානිය අවම හානියක් තුල අපිට මේක ළඟා කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ මනුස්ස වර්ගයාගේ ජයග්‍රහණය. පිදුලිය පරිභෝජනය කරන අපි විතරක් නෙවෙයි මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ නේද? අපිට ඒ ඵලය ලැබෙන බව ඇත්ත. නමුත් මේ ලෝකේ ඉන්න සත්ව කොට්ටාෂ පවා මේ 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 පෘථිවි ගෝලය ඇතුලේ ජීවත් වෙන්න ඕනේ. මේ හැම දෙයක් ගැනම හිතලා තමයි මේ පුනර්ජනනීය විදුලිය පිළිබඳව වැඩි වශයෙන් අද ලෝකේ කතා කරන්නේ. අර දරණීය සංවර්ධනය කියන මාතෘකාවත් එක්ක sustainable energy කියලා අපි ඔබතුමාලා කියනවනේ මේ ගැනනේ. ඔව්. හොඳයි. දැන් ඔය සස්ටේනබල් එනර්ජි නැත්නම් පුනර්ජනනීය විදුලි ප්‍රබව පිළිබඳව කතා කරන්න ගියාම අපිට ප්‍රධාන වශයෙන්ම අපිට බොහෝ දෙනාට හිතෙන දෙයක් තමයි මේ ලංකාව දූපතක් වෙන නිසා අර කිව්වා වගේ මුහුදු රළ මේ රටේ ඕන තරම් තියෙනවා. මේ රළත් එක්ක හොඳ හුලඟක් අපේ රටට තියෙනවා. අපි සමකාසන්න රටක් ඒ නිසා හොඳට සූර්ය ශක්තිය තියෙනවා. ඒ නිසා ඇයි මෙහෙම දේවල් තියෙද්දිත් අපිට මේවා ගලප ගන්න බැරි කියලා නිකන් පොදු ඔබතුමාලට චෝදනාත්මකව කතා කරන දැන් තියෙනවා. අපිට බැරිද මේ දේවල් වඩා වඩාත් ගන්න? ඇත්තටම දැන් සූර්ය බලය ගත්තොත් මේ ලංකාවට වැටෙන සූර්ය බල ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් අපේ රටේ ජනතාවගේ ශක්තිය අවශ්‍යතාවයේ පරිමාණ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක කොහොමද අපි ප්‍රයෝජනට ගන්න කියන එක. දැන් පොළොවට වැටෙන සූර්ය ශක්තිය උදේ අපි දවස ගතොත් දවල් කාලය තුල සූර්ය ශක්තිය ලැබෙනවා. ඒකට ඒක අපි විදුලිය බවට හරව ගන්න වෙනවා. හරවගෙන දවල් අපි ගතොත් 12 වෙනකොට ගොඩාක් විදුලිය හදා ගන්න පුළුවන්. හවස් වෙනකොට අඩු වෙනවා. රෑට මොකුත්ම නැහැ. එතකොට නමුත් අපේ විදුලි පරිභෝජනය ගත්තාම දැනටත් වැඩිපුරම විදුලි පරිභෝජනය වෙන හවස 7ට 8ට විතර. එතකොට දවල් හැදෙන විදුලිය අපි 7ට 8ට භාවිතයට ගන්න ඕනේ. එතකොට අපි ඒක ගබඩා කරගන්න වෙනවා. ඒ වෙලාවට අවශ්‍ය ගබඩා කරගන්න වෙනවා. සමහර වෙල දවසක වෙන්න පුළුවන් මේ වැහි දවස් ආලෝකය අඩුයි. බලාකුළු වැඩි. ඒ වගේ දවසක් ගත්තොත් අර දවසේ අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය අඩු වෙන්න පුළුවන්. ඉතින් මෙහිදී අපි විදුලිය වෙන ප්‍රබවයන් අපි ළඟ තියෙන්න ඕන අර අවශ්‍යතාවය පරිමහ ගන්න. සුළං ගත්තත් එමය සමහර දවස්වල අපි දන්නා සුළඟ හොඳින් තියෙනවා සුළඟ නැති අවස්ථා තියෙනවා. එතකොට මේ වෙනස් වීම තුල විදුලිය සැපයීම තමයි අපිට තියෙන අභියෝගය. අපිට දැන් ජලය ක්‍රෑෂ් කරලා ගෙදර තියාගෙන බොන්න ගන්නවා කියන එක කරන්න පුළුවන්. නමුත් විදුලිය කියන එක ඒ වෙලාවේ භාවිතා කරන විදුලිය ඒ වෙලාවෙම නිෂ්පාදනය කරන්න ඕන. දැන් ඒක අපිට මේ ගබඩා කරගෙන තබා ගැනීමේ හැකියාව විදුලිය විදියට නැහැ. ඒක අපි ජල විදුලි බලාගාරය ගත්තොත් ජලය විදියට ජලාශයක රඳවාගෙන ඒකෙන් ජල විදුලි බලාගාරයේ ක්‍රියාත්මක කළ විදුලිය හදා ගන්නවා. ඇයි ඇයි අපිට බැරිද අර බැටරි වලට වගේ මේ මේ කරන්ට් එක පුරවගෙන තියාගෙන එහෙම කරන්න බැරිද? ඔව් බැටරිය වල කරන්ට් එක පුරවගෙන තියාගෙන විදුලියට භාවිතා ගන්නවා. ඒක දැනුත් අපි සාමාන්‍යයෙන් ගෙවල් වලත් මේ බැටරියක දාගෙන අපි ඉන්වර්ටරයක් හදාගෙන විදුලිය ගන්නවා. මේකේ තියෙන අභියෝගය තමයි මේ බැටරි කොයිතරම් ප්‍රමාණයක් කොයිතරම් ප්‍රමාණයකින් අපි එකතු කරගන්න ඕනද කියලා. මේ විශාල මුදල් වැය කිරීමක්. මේක ලොකු ආයෝජනයක්. එතකොට මේ ආයෝජනය සමග තමයි අපිට මේ ගැන කතා කරන්න වෙන්නේ. සමුදලක මහත්මයා දැන් ඔය කියන විදිහේ විවිධ අභියෝගයන් වලට මුහුණ දීලානේ අපිට ඔය විදුලිය හා සම්බන්ධව ගැටෙන් වෙලා තියෙන පාරිභෝගිකයට තේ නිසා අපිත් එක්තරා පැත්තකින් හරි දිගිඩියාවකින් ඉන්න ඔබතුමාර කියන මූල්‍යමය තත්ත්වයන් වල හැලිහැප්පීම එක්ක අපේ විදුලි බිලට මොකද වෙන්නේ කියලා. ඒ නිසා මේ ආකල්ප මේ වශයෙන් අපි ළඟත් තියෙන්න ඕනේ විදුලි පාරිභෝගිකයාගේ පැත්තෙන් යම්කිසි විදිහකින් දරා ගැනීමක් හෝ නැත්නම් මේ වෙනුවෙන් සිත් පහදවා ගැනීමක් තියෙන්න ඕනේ අපිට. දැන් ඒ පිළිබඳව ඔබතුමාට මොකද්ද කියන්න තියෙන පරිවිඩය? ඔව් ඇත්තටම අපි ගත්තාම දැන් විදුලිය නිෂ්පාදනය සඳහා ඒකකයකට රුපියල් 22ක වගේ මුදලක් වැය කරනවා. හැබැයි විදුලිය ජනතාවට ලබා දෙද්දී වියදම් ලබා දෙන්නේ ඒකකයක් රුපියල් 16ක් 17ක් වෙන මුදලකට. හැම විකුණන විදුලි ඒකකයකම රුපියල් 4ක 5ක විතර අලාභයක් දැන්ට සිද්ධ වෙනවා. එතකොට ඕනම ව්‍යාපාරයක් පවතින නම් වියදම් කරන ව්‍යාපාරයට වියදම් කරන මුදල ඒක විකුණා ඒකේ ආදායමක් විදිහට ලැබෙන්න ඕන. දැනට විදුලන් මණ්ඩලයේ තියෙන ලොකුම අභියෝගය තමයි අපේ ජනතාවගේ සහාය ඕන විදුලිය නිෂ්පාදනය සඳහා වැය වෙන මුදල ජනතාව විසින් ඒක ගෙවන්න ඕන. එහෙම නැත්නම් විදුලිය නිෂ්පාදනය සහායක ව්‍යාපාරයක් විදිහට ඉස්සරහට කරගෙන යන අමාරුයි. ඒක කොහෙන් හරි එයා ඒ අලාභය අය විය යුතුයි. අය කරගන්න ස්ථානයක් තිබිය යුතුයි. නැත්නම් මේක ව්‍යාපෘත් ව්‍යාපාරයක් විදිහට
ඉදිරියට පවතින්නේ නැහැ. ඒකයි ජනතාව විදිහට තේරුම් ගන්න ඕන. මොකද හැබැයි ඔකට මිනිසුන්ටත් පුළුවන් නේ දායකත්වයක් දෙන්න. අපිටත් පුළුවන් කරන්න යම් විදියකින් දැන් විදුලිය පරිභෝජනයේදී අපේ ගෙදරදී අපිට බැරි දෝකට දායකත්වයක් දෙන්න. ඔව් දැනට කරන්න පුළුවන් එකම දෙයක් තමයි විදුලි පරිභෝජනය පුළුවන් තරම් අඩුවෙන් සිදු කරන එක. මොකද ඒකෙන් ලොකු සහනයක් විදුලි මණ්ඩලයේ විදියට ලැබෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදුලි පහන් නිවා දාන එක අනවශ්‍ය විදියට අපි ගත්තොත් එයා කන්ඩිෂන් පාවිච්චි කරනවා ඒවා නිවා දාන එක විදුලිය පරිභෝජනයේදී කාර්යක්ෂම හොඳ විදුලි උපකරණ භාවිතා කිරීම ආදී වශයෙන් දායක වෙන්න පුළුවන්. රටේ සමස්ත විදුලි සැපයුමටත් එය හිතකරයි අපේ පර්ස් එකටත් හිතකරයි. ඔව් එහෙම. ඒ වගේම විදුලි බිලත් හැමකදාම මාසයේ අන්තිමට නියමිත දිනට ගෙවීමෙන් ඒ සහාය උපරිම විසින් දෙන්න පුළුවන්. දැන් ඔබතුමා කතා කළා මහා පරිමාණයෙන් අපේ රටේ ක්‍රියාත්මක වන විදුලි ව්‍යාපෘතිය. දැන් ඔය සියල්ල ලංකා විදුලි බල මණ්ඩලය කේන්ද්‍ර කරගනිමින් NEOC ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව ඔබතුමා කිව්වේ. හැබැයි අපේ රටේ පෞද්ගලික අංශයත් මේ විදුලි ව්‍යාපෘතිය නැත්නම් විදුලි ජනන ක්‍රියාවලියට දායක වෙනව නේද? ඔව් දැනට ඇත්තටම පෞද්ගලික බලාගාර ක්‍රියාත්මක වෙනවා. තාප බලාගාරයක් තියෙනවා, කුඩා ජල විදුලි බලාගාරයක් තියෙනවා, ඒ වගේම සූර්ය බලාගාර දැන් තියෙනවා. එකක් තියෙනවා ගෙවල් වල වහලේ මතහවි කරපු සූර්ය බලාගාර තමන්ගේ ගෙවල් වල හයි කරගෙන විදුලිය නිෂ්පාදනය කරගෙන ඒ කාටයුතු කරගෙන යනවා. ඒ වගේම බිම හයි කරන, ඒ කියන්නේ අපි කිලෝවොට් 75 වගේ විදුලි බලාගාර දැන් මේ දවස්වලත් අපි ඇඩ්වර්ටයිස් පත්‍රයේ දැන්වීම දාලා තියෙනවා ජනතාවට. කුඩා ව්‍යාපාරිකයන්ට එම කුඩා විදුලි බලාගාර හදා ගන්න පුළුවන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරලා මේ ජනනයට සහාය දක්වන්න පුළුවන්. ඒ අවස්ථාව දැනට උදා කරලා දීලා තියෙනවා අපේ රටේ සියලුම ව්‍යාපාරිකයන්ට. ඒ වගේ ජනතාවට මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්. ආයෝජනය කරන්න පුළුවන්. දෛනිකව ගත්තොත් එහෙම අපේ රටේ මේ වෙනකොට වැඩි විදුලිය නිෂ්පාදනයක් කරන්නේ මොන ප්‍රබවයන් භාවිත කරලාද? ඔව් මම ඊයේ දවසේ ගත්තොත් ඊයේ දවසේ හදපු මුළු විදුලි ප්‍රමාණය පාවිච්චි කරලා තියෙනවා ගිගාවට් 44ක්. එයින් 50% 22%ක්ම හදලා තියෙන්නේ පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරලා. ඉතුරු 50% තමයි තාප බලාගාර වලින් විදුලි නිෂ්පාදනය වෙලා තියෙන්නේ ඊයේ දවසේ. මේක ඇත්තටම වෙනස් වෙනවා තියෙන වර්ෂාපතනය ඒ එදිනදා තියෙන තත්ත්වයන් එක්ක මේක වෙනස් වෙනවා. ඊයේ දවසේ 50% පුනර්ජනනීය බලය 50% තාප විදුලියෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ කියන්නේ අර 170 ඉලක්කයට යන්න අපිට පෙරමග ලකුණු පේනවා. ඔව් අනිවා ඇත්තටම පෙරමග ලකුණු තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු තමයි දැන් අපි සිදු කරමින් යන්නේ. ඔබතුමා මුලින් සඳහන් කළානේ අර මේ උතුරු පැත්තේ හදන වින් පවර් ප්‍රොජෙක්ට් එකක් ගැන. අපි දන්නවා මන්නාරමෙන් අපේ රටේ ඒකට ලොකු යෝධ පියවරක් තිබ්බා. මේ සුලං විදුලි බලය හා සම්බන්ධව අපේ කඳු ආශ්‍රිතව අපිට නිකන් ගිය බලන් අපිට බැලුව බැලමටම පේනවා හොඳ හුලඟක් තියෙනවා අය කියලා. එවැනි තැන් හොයාගෙන මම දන්නේ නැහැ තාක්ෂණික කාර්යභාරය අපිට බැරිද මීට වඩා මේ සුලං විදුලි බලය හා සම්බන්ධව ලොකු පිබිදීමක් ඇති කරන්න? ඔව් ඇත්තටම ඒ කාර්යයන් දැනට කෙරෙනවා. ඒක එතනදී තවත් අපේ ආයතනයක් තියෙනවා Sustainable Energy Authority කියලා වෙනම අපේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒ ආයතනය ඒ සඳහා විශේෂයෙන්ම කටයුතු කරනවා. ඒ කියන්නේ අපේ ලංකාවේ කොහෙද සූර්ය බල ව්‍යාපෘති සඳහා සුදුසු ප්‍රදේශ, ඒ වගේම සුලං බලාගාර සඳහා සුදුසු ප්‍රදේශ හඳුනාගෙන ඒවා ඒගොල්ලන් ගාව ලේඛන විදිහට පවත්වාගෙන යනවා. ඒ සඳහා ආයෝජන කරන්න කැමති ව්‍යාපාරිකයන්ට සම්බන්ධ වෙන්න අවශ්‍ය තොරතුරු එම ආයතනයේ සතුව දැන්ට තියෙනවා. විදුලි මණ්ඩලයත් ඒ සඳහා සහාය දක්වනවා. අපිත් ඒ තොරතුරු එකතු කරන්න එයා අත්වල බැඳගෙන කටයුතු කරනවා. අපේ රට එක්තරා විදිහකින් අර විදේශ විනිමය හා සම්බන්ධ ගැටලුවක් තියෙනවානේ. ඒ හැම දෙයකටම උත්තරයක් ලබා ගන්න පුළුවන් වේවි මේ පුනර්ජනනීය විදුලි බලය රට පුරා වැඩි වශයෙන් ස්ථාපනය කළොත්. ඔව් ඒක ඇත්තටම ඒසේ වෙනවා. මොකද අපි විදේශයන්ගෙන් ගල්ලඟුරු තෙල් ආනයනය කරන එක බොහෝ දුරට අඩුවුණු කරගත්තොත් අපේ විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන්. නමුත් ඒ සඳහා සෑහෙන ආයෝජනයක් කරන්න ඕන. එතෙන්දී අපිට විදේශ මුදල් අවශ්‍ය වෙනවා. ඒ ආයෝජනය කරගන්න, ඒ කියන්නේ ව්‍යාපෘති මේ රටේ බිහි කරගන්න, ඇති කරගන්න මේ මුලින් විදේශ ආයෝජනයක් අවශ්‍ය වෙනවා. ඒ මගින් තමයි පසුව ඒක අපිට ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ යන මුදල්. ආයෝජනය කළාට එකතනින් ඉවරයි නේද? නැත්නම් දැන් ගල්ලඟුරු බලාගාරයක් වගේ හදුවොත් එහෙම හැමදාම ගල්ලඟුරු ගේන්න අපිට විදේශ විනිමය අවශ්‍ය වෙනවා. එතකොට ඉදිකිරීම සහ පවත්වාගෙන යාම කියන දෙපැත්තට මේකේ බලපෑම එන්න පුළුවන්. ඔව්. දැන් අපි කතා කළා බොහෝ දේවල්. ඒ කතා කරපු සියලු දේවල් ඇතුලේ තාක්ෂණික මෙහෙයුම් පද්ධතිය ඉතාම ශක්තිමත් සහ ඔබතුමාලා ඒ වෙනුවෙන් සන්නද්ධ වෙලා තියෙනවා. යාන්ත්‍රික මේ කාර්යභාරයට මේ හැම දෙයක්ම කරන්න පුළුවන් මානව සම්පත කොහොමද ලංකා විදුලි බල මණ්ඩලේ?
ඇත්තටම අපේ විදුලන මණ්ඩලයේ සතුව ඉතාමත් හොඳ මේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා තාක්ෂණික කාර්ය මණ්ඩලයක් සහ එම කාර්ය මණ්ඩලයේ නම් ඇත්තටම ඒ හැකියාව දක්ෂතා ඒ සියල්ල තියෙනවා මේ ඒ කාර්ය මණ්ඩලයේ අඩුපාඩුවක් නැහැ ඒගොල්ලන්ගේ දැනුම අධ්‍යක්ීම් අපේ රාජකාරී කරගෙන යන හොඳටම ප්‍රමාණවත් අපිට දැනට ඇත්තටම මේ අවශ්‍ය වෙන්නේ අර අර මම මුලින්ම කිව්වා වගේ මේ නව ව්‍යාපෘති සහ තියෙන දේවල් නැවතත් අපි දැන් ගොඩක් පැරණි බලාගාර තියෙනවා පැරණි ට්‍රාන්ස්මිෂන් ලයින් තියෙනවා ඒවා අලුතෙන් ආපහු ස්ථාපිත කරනවා අර මූලික දැන් මේ අපිට අවශ්‍ය වෙන ආයෝජනවල මුදල්වල අවශ්‍යතාවය තමයි තියෙන්නේ මානව සම්පත පැත්තෙන් අපේ ඇත්තටම මේ ඉතාම ශක්තිමත් තත්ත්වයක තියෙනවා කොටින්ම කිව්ව තනාගතයේ පිළිබඳව විදුලිය හා සම්බන්ධ අපි බයක් ඇති කරගන්න ඕනේ නැහැ නේ මේ මානව සම්පත පැත්තෙන් හොඳයි එකම මම බයක් ඇති කරගන්න හොඳ නැති කිව්වම සම්පූර්ණයෙන්ම මේ වචනය මේ විදුලිය නිර්ගණයක් විදිහට අපි ඕන මේක රිස්ක් එකක් කියන්නේ අපි කිසි අවධානමක් තියෙනවා අවධානමක් නැති දෙයක් නැහෙනේ ඒතරයි අවධානමක් තියෙනවා මේ ගැටලු මතුවෙන්න නමුත් ඒ අවධානම දන්නවා අවධානමත් එක්ක මේ ගමන මේ ඉලක්කය සපුරා ගැනීම සඳහා අපි ක්‍රියාත්මක වෙනවා හොඳයි ඒ වෙනුවෙන් අවශ්‍ය කරන භෞතික සම්පත් මානව සම්පත් මේ සියල්ල ලංකා විදුලි බල මණ්ඩලයේ සතුයි ලංකා විදුලි බල මණ්ඩල අපේ රටේ විදුලියේ බල සම්පන්නම අධිකාරීත්වය දරන ආයතනය කියලා කිව්වොත් හරි ඒ නිසා ඔබලා ඔබ දරණේ උත්සාහය නාගතයේදී අර කියන සියලුම රාජ්‍ය ඉලක්ක ජාතිය ඉලක්ක මේ දේවල් සම්පූර්ණ කර ගැනීම සඳහා හේතුවක් වුණවතයි කියලා අපි විශ්වාස කරනවා ඒ පිළිබඳව අද ඔබ දැනුවත් කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ව්‍යාපෘති විශේෂම සම්ප්‍රේෂණ සහ ජනන ව්‍යාපෘති සහ හේ විවිධ පැතිකඩ ඔස්සේ ඒ පිළිබඳව කතා කිරීම පිළිබඳව ඉංජිනේරු එච්.එස්. සෝමතිලක මහත්මයාට අතිරේක සාමාන්‍ය අධිකාරීතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි